දෙරුවන් සරණයි සෑම බෝසත් කුමාරයෙක් උපත ලැබුවාට පසුව මම දින 7කින් මරණයට පත් වෙනවා මව හා මව ඒක හරි හේතුවක් තියෙනවා ඒකත් අපි දැනගෙන තියෙන්න ඕනේ ඒ කියන්නේ බෝසත් කුමාරයෙක් මව කුසක පරිසන්දි ගන්නේ දෙව්ලොව ඉඳගෙන පසුමහා බැලුම් බලානේ එයින් පස්සේ නේක මොකද්ද මාතු ආවි පරිච්ඡේද මවගේ අවශ්‍ය බලන ඔව් ඒ කියන්නේ ඒ මවට මාස 10කුත් දින 7ක් අවශ්‍ය තියෙන්න ඕන එහෙදි මුන්නාසේ වෙලා සද්දෙන් සැන්ට්ලන් කරගන්න ඔව් ඔව් ඒ කියලා තියෙනවා දැන් බෝධිසත්ව මව් කෙනෙක් බෝසත් කෙනෙක් උපදින මව් කෙනෙකු ඒ දරුවා පරිසන්දි ගන්නවා කියන්නේ ප්‍රථම වයසෙලිනි මැදි වයසේ මැදි වයසේ තේනවා හරියට දින නියමයක් දැන් අවුරුදු 100 නම් ඔක තුනට බෙදෙනවානේ 33යි 34යි 33යි 33 පළවෙනි ප්‍රථම වයසේ 34ක් එකතු වුනම 67යි ඒක මධ්‍යම වයසේ ඉන්හාට 33 පස්චිම වයසේ එතකොට පළවෙනි වයසේදී දරුවා පරිසන්දි ගන්නේ නැහැ මැදි වයසේදී මැදි වයස තුනට බෙදෙනවා අවුරුදු 34 තුනට බෙදුවම කීයද කීයද 11යි 11යි තව තියෙනවානේ මාස 4 4 ඉන්නවානේ 11යි මාස 4යි ඒවත් දෙකක් එකතු කරන්නේ එතකොට 22යි මාස 8යි අර 33ට මේ එක එකතු කරන්නේ එතකොට 55යි මාස 8යි ඔන්න 55යි මාස 8 තිරෙනකොට තමයි බෝසත් කුමාරයන් වහන්සේ මව් කුස පරිසන්දි ගන්න. එතකොට එදා ඉඳලා මාස 10කුත් දින 7ක් ඒ මවතුමියට අවශ්‍ය තියෙනවා. එතකොට මේ මවතුමිය කලුරිය කරන්නේ අවුරුදු 56යි මාස 6කුත් දවස් 3ක දවස් 6යි කට කි. හේතුව මොකද? හේතුව කියන්නේ යම් මව කුසක දරුවෙක් උපන්නාම දරුවා බිහි වුණාට පස්සේ දින 7කින් පස්සේ නැවත සත්වයකට පරිසන්දි ගන්න ඉඩ තියෙනවලු. දැන් ඔය පරිසන්දි ගන්න සත්ව ඔක්කොම පහළ වෙලා උපදිනවා නෙමෙයි. උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා. අපේ විනය පොතේ කියලා තියෙනවා අහසේ වැහි බින්දු වැටෙනා වගේ මව කුසර සත්වෝ එනවලු. ආවට මැරෙනවා. කර්ම විපාක. අර කියලා තියෙනවා අපායෙන් මනුලෝ මනුලින් අපායෙන් මාරු වෙවි යනවානේ. නමුත් මේ ඒ විදිහට සත්‍යයකට එහෙම මව කුසට එන්න අවසර නැහැ මේ කලුරේ කලයන් පස්සේ නැත්තම් අවසර තියෙනවා පරිසන්දි ගන්න පුළුවන් උපන්න හෝ නූපන්න හෝ කියන්නේ මේ බිහි වුණා හෝ නූනා හෝ එහෙම අවස්ථාවක් නැත්තේ යම් බෝධිසත්ව කුමාරයන් වහන්සේ නමක් දරින් කුසෙන් දරාගත්ත මවගේ කුස චෛත්‍යයක් වගේ පූජනීයයි ඒ තරමට වාසනාවන්ත මව කෙනෙක් ඊට පස්සේ ස්ත්‍රියක් වෙන්නේ නැහනේ ඊට පස්සේ කෙලියෙම පුරුෂාත්මය ලැබලා නිවන් දකිනවා කවදාකවත් එතුමා මේ ස්ත්‍රියාත්මයට පත් වෙන්නේ නැහැ ඒ තරමට මහා පුදුම ආශ්චර්යයක් පිට කියන අර ධර්ම නියාම කියලා නියාම පහෙන් එකක් ධර්ම නියාම තේරුණානේ